ඇහෙනවනේ ද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කබඩි 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 මේ නමම ඒ ඉන්න උනන්දුව පේනවා මේක සරම වෙනුවට ඇදගෙන ඉන්නේ යටසා ඒ සින්දුව විද්‍යාසාගර් කොපි කරලා තියෙන්නේ බලාගෙන යද්දී ලංකා අම්මාගේ රෙද්ද අනේ ඵලයන් බයයි මේ වචන අරගෙන මටම කෙලින් හොඳ චිත්‍රපටයක් අරගෙන ඒක රීමේක් කරන්නම් කියලා ඒකත් විශේෂයෙන්ම බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් අරගෙන රීමේක් කරලා කුචීත කරපු සිංහල චිත්‍රපටික කතාවක් අරගෙන තමයි අදත් අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. ඒ කොපි කරපු ඔරිජිනල් චිත්‍රපටිය මොකක්ද කියලා කියනවා නම් 2004 අවුරුද්දේදී තලපති විජේ දැන් කවුරුත් දන්නවා බ්ලොක්බස්ටර් කිං මේ තලපති විජේගේ මෙන්න මේ ගිල්ලි කියන චිත්‍රපටිය. බේසිකලි මේ චිත්‍රපටියේ ස්පෝර්ට්ස් ඇක්ෂන් මූවි එකක්. මේ චිත්‍රපටියේ කතාවට ප්‍රධාන වශයෙන් පාදක වෙලා තියෙන්නේ කබඩි ක්‍රීඩාව. මේ කතාව එහෙමම කොපි කරලාද නැත්නම් තවත් මූවිස් වල කෑලි එකතු කරලාද දන්නේ නැහැ. මේ මූවි එකට නමක්වත් අලුතෙන් තියන්න වෙහෙසෙන්නේ නැතුව මේ චිත්‍රපටියේම ඇහෙනවනේ ද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කබඩි 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 මේ නමම තමන්ගේ චිත්‍රපටියට කබඩි වශයෙන් යොදාගෙන අද රිලීස් කළ කබඩි චිත්‍රපටියේ ට්‍රේලර් එක ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. NimoLK the Sinhala movie critic channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ videos බලන්නේ subscribe කරන්නේ නැතුව නම් අදම subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ එක subscription එකක් උනත් මට ගොඩාක් වටිනවයි කියන එක මතක තියාගන්න. මේ 2004 දී release වෙච්ච මේ චිත්‍රපටිය තලපති විජේට ලොකු break through එකක් ලබා දුන්න චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ දරණි මේ රචනා කරලා තියෙන්නේ බරද. හැබැයි මේ කබඩි චිත්‍රපටියේ trailer එකේම පෙන්නනවා මේ copycat කරපු කබඩි චිත්‍රපටියේ screen play එක action script එක විතරක් නෙමෙයි අධ්‍යක්ෂණයත් දේශමාන්‍ය අහවලා කියලා. මේ සේම් ඩිරෙක්ටර් තලපති ගේම තවත් බ්ලොක්බස්ටර් මූවි එකක් අරගෙන රීමේක් කරන්නම් කියලා කුචිත කරා. ඒ තමයි තෙරි චිත්‍රපටිය ගෝරි නාමි. ඒ චිත්‍රපටිය ගැනත් ට්‍රෝල් රිවිව් එකක් එහෙමත් නැත්නම් රෝස් රිවිව් එකක් අපි කරලා තියෙනවා. ඔයගොල්ලෝ තාමත් බලන්නේ නැත්නම් මෙන්න මේ link එකෙන් බලන්න පුළුවන්. මේ කතාවේ ස්ටෝරි ලයින් එක ෆස්ට් එකටම ඔයගොල්ලන්ට හෙටියෙන් කියලා ඉන්නම්. මේ කතාවේ හැටියද? හරි. Sorry, ඔරිජිනල් කතාවේ හැටියට. කතාවේ ප්‍රධාන වශයෙන් පෙන්නනවා පවුලකේ පවුලේ තාත්තා ඇසිස්ටන්ට් කොමිෂනර්, අම්මා හවුස් වයිෆ්, පුතා තමයි ප්‍රධාන නළුවා. විජේ ඒ චරිතයට පණපුවන්නේ. ඒ වගේම අර නංගි කෙනෙක් ඉන්නවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් බ්‍රයිට් කේස් එකක්. හැබැයි අපේ හීරෝ අධ්‍යාපනයේට එච්චර මුල් තැන දෙන්නේ නැහැ. ඔහු කබඩි ස්ටේට් ප්ලේයර් කෙනෙක්. දවස ගෑන් ළමෙක් බේරන්න ගිහිල්ලා නිරපරාධේ ප්‍රශ්නෙකට පැටලෙනවා. අන්තිමට ඒ ගර්ල්ව කොහොමද බේරලා අරගෙන ඇවිල්ලා ගෙදරත් එක්ක ටැකල් කරලා තියාගත්තේ. මේ විලන් සහ මේ හීරෝ අතර සිදුවන ගනුදෙනු මොනවාද? මෙන්න මේක තමයි චිත්‍රපටිය. 90s kids ලට අමතකම කරන්න බැරි චිත්‍රපටියක්. මේ ගිල්ලි චිත්‍රපටිය ගොඩාක් රසවිඳලා බලපු මං වගේ තවත් අය ඉන්නවනම් ඔයගොල්ලන්ගේ අදහස් අපේ කමෙන්ට්ස් වල ලියව කරන්න. මේ ගිල්ලි කතාව එහෙම් පිටින්ම කොපි කරලාද? එහෙම නැත්නම් කලින් මං කිව්ව ඒ ගෝරි තේරි ස්ටෝරි එක වගේ වෙන මූවිස් වලිනුත් කෑලි එකතු කරලාද කියන එක මේ මාසේ අගභාගයේ රිලීස් වුණාම තමයි අපිට දැනගන්න හැකියාව තියෙන්නේ. ඔරිජිනල් මූවි එකේ ඇසිස්ටන්ට් කොමිෂනර්ගේ කැරක්ටර් එක අපේ සිංහල මූවි එකේ කරන්නේ ශ්‍රියන්ත අයියා. එහෙම නැත්නම් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ප්‍රවීණ නළුවා. මම 90s kid කෙනෙක් විදිහට මම ගොඩාක් ආදරය කරන ගෞරව කරන නළුවෙ තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ. ඒ දෙන්නව තමුන්ට බාර දෙන්නේ මොකද තම උසාවියද? ඒ වගේ ප්‍රවීණ නළුවෙක් මේ වගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තමන්ගේ දක්ෂතාවය තවත් පෙන්වන්න පුළුවන් නිර්මාණවලට සම්බන්ධ නොවෙන්නේ කියන එක මට ඇත්තටම ප්‍රශ්නයක්. හරි අපි පළවෙනිටම කොපි කරපු කොමඩි සීන් එකෙන් පටන් ගමු. හැමෝම දන්නවා තලපති විජේ කියන්නේ හීරෝයිසම්, ඇක්ෂන්, ඩාන්සින් විතර නෙමෙයි සෙන්ස් ඔෆ් හියුමරුත් ගොඩාක් තියෙන නළුවෙක්. ඒක එක ඉම්පෝර්ටන්ට් කොමඩි සීන් එකක් තමයි පාඩම් කරගෙන ඉන්නවා. ඇසිස්ටන්ට් කොමිෂනර් තාත්තාවම හදිසියට සරම කියලා ස්කර්ට් එකක් ඇඳ ගන්නවා. ඒක හැගේ තාත්තා අඳුරගෙන ඒ ගැන ප්‍රශ්න කරනවා. ඉතර අපි රසවිඳපු සීන් එක අරගෙන දිනනවා. පාඩම් කර කර ඉන්න උනන්දුව පේනවා. මේක සරම වෙනුවට ඇදගෙන ඉන්නේ යටසායක්. විජේ බේරගෙන ආපු ගර්ල් හදිසිය පාරේ දකින්නවා මේ ඇසිස්ටන්ට් කොමිෂනර්ව. එයා දන්නේ නැහැ මේ විජේගේ තාත්තා කියලා. දෙන්නත් එක ගෙදරට ආවම මෙයා නිකන් ප්‍රිටෙන්ඩ් කරනවා මේ තමන්ගේ නැන්දගේ ගෙදර මේ ඉන්නේ මගේ මහත්තයා නැන්දගේ පුතා. ඔන්න ඔය වගේ සීන් එකක්. ඒකත් කොපි කරලා. සීතල වතුර ටිකක් බොන්න පුළුවන්. මේ ගෑල්ලා මේ කවුද? ඒ විතරක් නම්මද? තම මොකද ප්‍රශ්නයක් වුණ වෙලාවේ තමන් දිවුරලා එක ප්‍රූෆ් කරන්නම් කියලා එද්දී අම්මා කියනවා දිවුරන්න නම් එපා විභාගේ පාස් කරන්නම් කියලා. ආච්චි ගෙවළු උඩ දිවුරලා දැන් ආච්චි මැරිලා එයාට මල් මාල දාලා බිත්තියෙන්න ලා ෆොටෝ එක කියලා.
ඔන්න ඕකත් කොපි කරලා උඹ මේ පාර විභාගෙන් පිටිරිකෙන් පළවෙනියම වෙනවමයි කියලා. කෝ ආච්චි. ආච්චි පිටි. මම මේ දන්නේ නැති හින්දා අහන්නේ. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක මහත්මයා. මේ මෑතකදී අප අතරින් වෙන්වුණ ඇන්ටන් ජූඩ් මහත්තයා. ඒ විතරක් නෙමේ, අපේ සුපර්බ් කැරක්ටර් ආටිස්ට් කෙනෙක් විතරක් නෙමේ, හොඳ කොමඩි ආටිස්ට් කෙනෙක් වෙන විජේනන්ද සිරි මහත්මයා. තමන්ම කොමඩි ලියලා තමන්ම ඇක් කරන ටැලන්ටඩ් කට්ටිය ඉන්න මේ රටේ ඇයි අපි ගිල්ල 2004 තිබ්බ මූවි එක කොමඩි කොපි කරලා කුචිත වෙන්නේ? ඊළඟ එක තමයි මේ ගිල්ලි චිත්‍රපටයේ මියුසික්. ආසම් සියලුම සොංස් අදටත් හිට් මිනිසුත් තාමත් අහනවා. ඇයි මමත් අහනවා සමහර වෙලාවට. මේ චිත්‍රපටයේ සියලුම සොංස් සුපර් හිට් උනා විද්‍යාසාගර්ගේ මියුසික් එකෙන්. ඒකේ ත්‍රිෂාගේ පහුගිය කාලේ ජීවිතේ පෙන්නකොට ශල්ලල්ලා කියලා සොංග් එකක් පෙන්නවා. ඒ සින්දුව විද්‍යාසාගර් කොපි කරලා තියෙන්නේ බලාගෙන යද්දී ලංකාවේ. පාවීලා පාවීලා කියන මේ සින්දුවට මියුසික් එක දාලා තියෙන්නේ. තමයි ගිල්ලි මූවි එකේ මේන් හයිලයිට් එක. ඒ තමයි ත්‍රිෂාව බේරගෙන එනවා තලපති විජේ ජීප් එකක. එහෙන් බේරගෙන එනකොට හොඳ මොටිවේෂන් සොංග් එකක් විද්‍යාසාගර් ඒ වෙලාවේ දීලා තියෙනවා ඇඟේ හිරිගඩු පිපෙන විදිහට. ඔගොල්ලෝ හිතනවාද ඒ සීන් එක කබඩි චිත්‍රපටියේ නැතුව ඇති කියලා? අනිවාර්යයෙන්ම ඇති. බැලු බැල්මට ඒක පේනවා. හැබැයි එතන සින්දුවක් තියෙනවද නැද්ද කියන්න නම් මට හරියටම දන්නේ නැහැ. මොකද විද්‍යාසාගර්ගේ මියුසික් එක තවදුරටත් කොප්ප ගහන්න හොඳ නැහැ කියලා නෙවෙයි. මොකද ඒ සොංග් එක අපේ රංජා ඔල්රෙඩි විද්දා තමන්ගේම වියේකට. මතරක ගන්න පෙරමුණ ගන්න යුතුකම් දන්න විරුවානේ. හරි, ඒක කොමඩිනේ. දැන් අපි ඒක අතහැරලා ඇක්ෂන් සීක්වන්ස් වලට එමු. ඒකේ මොන හරි අලුත් දෙයක් කරලා තියෙනවද? ඒත් නෑ. මේ කබඩි චිත්‍රපටයේ ට්‍රේලර් එක පටන් ගද්දිම බෑග්‍රවුන්ඩ් එකෙන් ඩයලොග් එකක් ඇහෙනවා. ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය තමයි වැදගත් වෙන්නේ තරගයක් දිනන්න. අපිට මේ මානසික ශක්තිය ගොඩක් තියෙනවා. ඔන්න ඔය වගේ එකක්. මට ගොඩාක් සතුටක් දැනුණා. ආ, ලොකු මැසේජ් එකක් කියලා තියෙනවා. කොපි කරාට කමක් නෑ කියලා. තරගයක් දිනන්න වැදගත් වෙන්නේ ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය. අපිට ඒක තියෙනවා. ගිල්ලි මූවි එකේ ක්ලයිමැක්ස් එකේ කබඩ් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඒක තමයි ෆයිට් එකක් තිබිලා කතාව ඉවර වෙන්නේ. ඒකේ තලපති විජේ ගේම් එකෙන් පසුබහිනකොට එයාගේ යාළුවා යාව දිරිමත් කරන්න මේ ඩයලොග් එක එහෙම්මම කියනවා. උඩමල இருக்க බලත වඩා මනසල இருக்க බලන් தான் ජීවිතේ முக்கியනේ. ලංකාවේ ගොඩක් මාෂල් ආර්ට්ස් ප්‍රගුණ කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ විතරක් නෙමේ, අපේ දේශීය කලාවක් වෙන අංගම්පොර දිනනවා. ඒක ප්‍රගුණ කරපු ක්‍රීඩකයෝ විරයෝ ඉන්නවා අපේ රටේ. ඒත් ඇයි මේ ෆයිට් සීක්වන්ස් උත් අපි එහෙමම කොපි කරන්නේ? මම කලින් කිව්ව විදිහට මේ ගිල්ලි චිත්‍රපටියේ තලපති විජේගේ පවුලේ තවත් එක් ප්‍රධාන චරිතයක් තමයි විජේගේ නංගිගේ කැරක්ටර් එක. මේ කතාව අරගෙන යන්නේ කියුට් නංගිගේ චරිතය වෙනුවට අපේ කබඩි චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා තඩි ආන්ටි කෙනෙක්ගේ චරිතයක් යොදාගෙන තියෙනවා. හැබැයි ඒ චරිත දෙක කොහොමද පැහැන්නේ කියලා නම් මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මේ වගේ ගිල්ලි චිත්‍රපටියේ කැරක්ටර්ස්, ලොකේෂන්, කොස්ටියුම්ස්, කොමඩි මේ වගේ හැම දෙයක්ම කොපි කරලා පොඩ්ඩක් සුදුහුණු ගාලා, පොඩ්ඩක් කුකුල් සායම් ගාලා, මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරලා, මේ විදිහට අලුත් නිර්මාණයක් විදිහට මවාපාපු චිත්‍රපටයක් විදිහට අපිට කබඩි චිත්‍රපටිය හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමිට කියලා කියනවනේ. ඉස්සරහට තව මොනවද එන්න තියෙන්නේ, තව මොන මොන දේවල් කරලා තියෙනවද කියන එක බලන්න නම් ඔගොල්ලන්ට ඉවසලා ඉඳ සිද්ධ වෙනවා චිත්‍රපටයේ රිලීස් වෙනකම්. එහෙනම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔගොල්ලෝ කැමති නම් ලයික් කරන්නම, හැමදාම කියනා වගේ ගොඩාක් කැමති නම් ඔගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔගොල්ලෝ ගිල්ලි චිත්‍රපටයේ එහෙම නැත්නම් තලපතිගේ රසිකයෙක් නම් මේ ට්‍රේලර් එක පිළිබඳ අදහස් අපේ කමෙන්ට්ස් වල ලියු කරන්න. ඉස්සරහට මේ චිත්‍රපටය රිලීස් වෙලා මට ඒ චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබුණු වහාම ඒ සම්පූර්ණ චිත්‍රපටයේ ට්‍රෝල් රිවිව් එක අරගෙන ඔගොල්ලෝ සියලු දෙනා හමුවනතුරු ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.